සංචාර ව්‍යාපාරය තමයි ඇල්ලේ ජීවත් වෙන මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙන්නේ. දවස් 20ක්වත් කාමර ෆුල් වෙන සෙනග හිටියා. කවදාවත් සංචාරකේ අඩු වුණේ නැහැ අපිට. කලකපු හිඳ වෙන්නේ නැති 9.4ක් මට දැන් තියෙනවා. 8.4 ඉඳන් 9.1ට ආවේ අත්‍තර වවංකෝම ගෙස්ලට මං හොඳින් සලකලා. එකපාරටම ආපු මේ කොරෝනා තත්ත්වයේ හිඳ ගිය අවුරුද්දේ වැටිලා යන්තම් ගොඩනගාගෙන ආපු මිනිස්සු ටික දැන් සම්පූර්ණයෙන්ම ඇද වැටලා තියෙනවා. මාර්තු 18 අන්තිම බුකින් එක කරාට පස්සේ එක බුකින් නැකත් ඇටුන්නේ. යපීතු හරියයි හෙට හරියයි අපි බැලුව මාසෙ බැලුව මාස දෙකක් බැලුවා කොරෝනාවට පස්සේ ආදායම ඔක්කොම නැති වුණා මට තිබ්බ පාරායින තැඹිලි ගෙඩියක් විකුණපු මිනිස්සුන්ට පවා ආදායම නැති වෙලා තියෙනවා ලංකාවේදී සංචාරකයෝ ගොඩ දෙනෙක් බීච් වලට කැමති තව ටික දෙනෙක් මධ්‍යම කඳුකරයට කැමති. ඒ දෙකම ලින්ක් කරන මාර්ගයේ තියෙන ප්‍රධාන සංදිස්ථානයක් තමයි ඇල්ල. ඒක නිකම්ම සංදිස්ථානයකුත් නෙමෙයි. එතන තියෙන භූගෝලීය පිහිටම ඊට පස්සේ පරිසරය විශේෂයෙන්ම ගොඩක් ප්‍රසිද්ධයි අද නුවර ඉඳන් ඇල්ලට එහෙම නැත්නම් නානුවේ ඉඳන් ඇල්ලට තියෙන ට්‍රේන් රයිඩ් එක. එතකොට මේ කෝච්චි යන වැඩි පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ සීසන් එකේදී සමහර වෙලාවට එක දවසකට 3-400කට 500කටත් වැඩි එක ට්‍රේන් එකක යන ප්‍රමාණය. ඇල්ලට මේ විදිහට එන බැක්පැකර්ස්ලට ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රැවලර්ස්ලට සේවා සපයන්න ඉන්නේ ටූරිසම් ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රධානම ආයතන නෙමෙයි. මේ ඇල්ලේ ඉන්න කමියුනිටි එක තමයි මේකට මූලික වෙලා ඉන්නේ. සංචාරක ව්‍යාපාරය තමයි මේගොල්ලන්ගේ ඇල්ලේ ජීවත් වෙන මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙන්නේ. ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරයත් එක්ක විශාල ඇදවැටීමකට ලක්න ලංකාවේම සංචාර කර්මාන්තය. හැබැයි මේ අවුරුද්දේ පෙබරවාරි විතර වෙනකොට මේක 80% ක විතර ලොකු රිකවරි එකකට ආවා. එකපාරටම ආපු මේ කොරෝනා තත්ත්වයේ හින්දා ගිය අවුරුද්දේ වැටිලා යන්තම් ගොඩනගාගෙන ආපු මිනිස්සු ටික දැන් සම්පූර්ණයෙන්ම ඇද වැටලා තියෙනවා. අපේ ගෙදරට හොඳ ආරුක් නවී පාලම් පේනවා ළඟින්ම තමයි නයින් අච්චන පාර තියෙන්නේ ඒ පාරෙන් යනවා විදේශිකයින් සමහරු ඉතින් අහනවා නවතින්න කාමර තියෙනවද කියලා එහි මහද්දී මටත් ඉතින් හිතුණා හෝම් ස්ටේ එකක් හදාගන්න කියලා මං අවුරුදු 7ක් පිට රටක ඇංගලුම් කර්මාන්තයේ සේවය දුන්නේ ගොඩක් සුද්ධ වෙනවා මෙහෙ පැත්තට හෝටල් හැදීගෙන එනවා ඒකත් එක්ක මගේ ඔළුවට අයිඩියාවක් ආවා මා හෝම් ස්ටේ එකක් කරොත් මට මේක කොහොම හරි මට ගොඩදා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ජොබ් එක එහෙම රිසයින් කරලා තමයි මෙහෙට ආවේ මේක අනිවාර්යෙන් ෂුවර් කියලා අයිඩියා එකක් තිබ්බ නිසා ඒ වෙනකොට පාරායිනි පෙට්ටි කඩයක් මම කරා ඒකේ කෑම දාති හදලා දෙනවා එන කට්ටියට රුපියල් 100ට වැඩි ඒවා ඉතිරි කරා කැටයකට දැම්මා සියයට අඩු ටික තමයි ගොඩක් වෙලාවට වියදම් කරන්නේ. රුපියල් 5000ක් 6000ක් එකතු වෙච්ච ගමන් අනිවාර්යෙන් පොතර දානවා. ඒ එකතු කරන තමයි හිතුවේ කාමරයක් හදන්න ඕනි කියලා. අඳුරන හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා. ඒකෙන් මට මේක හදන්න බඩු ටික ණයට ඉල්ලුවට පස්සේ මට දුන්න ණයට බාස්කිනික් විතරයි මම ගත්තේ. අන්ත ඔක්කොම මමයි කරේ. අත්වල දුන්නේ මම ගල් ඇද්දේ මම වැලි ඇද්දේ මම ඔක්කොම ටික මම කරේ තනියම. මගේ මහත්තයා කලින් කෙරේ කුඩාවට ඡායරූප ගායයක් කරගෙන ගියා මාත් සමගම මේ පැත්තට තියෙන සංචාරක දෙයක් තමයි වටින්නේ මේ ඡායරූප ගායට වඩා මේ ගෙදර මේ අමතර කාමරයක් අපි අයින් කළා තමයි අපි හෝම් ස්ටේ එක හැදුවේ මම එහෙන් එකතු කරන් ආපු මුදලුයි ඊට පස්සේ පොඩි මදි අඩුපාඩුවක් ආපු නිසා මං තීර ආදායමක් නැති හින්දා බැංකුවෙන් ලෝන් දෙන එක ප්‍රතික්ෂේප ඒ හින්දා මං අපේ අයියා ස්ත්‍රී රැකියාව කරන නිසා අයියත් එක්ක එකතු වෙලා තමයි මේ ලෝන් එකක් ගත්තේ පර්සනල් ලෝන් එකක් විදියට ඊට පස්සේ සංචාරකයෝ එන්න ගත්තා හොඳයි කිනෝ ගොඩක් සමහරව දවස් දෙකකට ආපු කට්ටිය දවස් තුන ඉන්නවා මං සලකපු හිඳ වෙන්නේ නැති 9.4ක් මට දැන් තියෙනවා සීසන් එකත් එක්කම
මෙහෙට ගොඩක් සෙනග එන්න පටන් ගත්තා දවස් 20ක්වත් කාමරේ ෆුල් වෙන්න සෙනග හිටියා ඔක්කොම හිටියේ ටුවරිස්ට්ලා මට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ලෝන් ගෙවාගෙන ඩිගානක් ඉතුරුත් කරගෙන ආවා ටුවර් ගයිඩ් ලයිසන් එකක් ගත්තාට පස්සේ මග පෙන්වන්න පුළුවන් ඒ ගැන හිතලා මං වීල් එකකුත් ගත්තා කවදාවත් සංචාරකයෝ අඩුුනේ නැහැ අපිට ඉතින් හෝම් ස්ටේකින් මං අද වෙනකොට booking.com එකෙන් 9.1ක ඉන්නවා මං ඒ ගැන සතුටු වෙනවා මොකද මං 8.4 ඉඳන් 9.1ට ආවේ ඇත්තට අවංකවම මේ ගෙස්ලට මං හොඳින් සලකලා පිටවත් ඉදිරියට යන්න ඕන කියලා හිතලා අපි ජූස් බාර් එකකුත් හැදුවා මං හිතනවා ගොඩක් ලොකු හෝටල් වලට වඩා පොඩි පොඩි හෝටල් වලට ඒගොල්ලන් එන්න කැමැති මොකද අපි සලකන විදියත් අපි කතා කරන විදියත් එයාලා ගැන හොයනකොටත් මාතු 18 අන්තිම බුකින් එක කරාට පස්සේ ආය එක බුකින් එකක්වත් ඇටුන්නේ නැහැ කොරෝනා වට පස්සේ ඉතින් මේ ආදායම ඔක්කොම නැති වුණා මට තිබ්බ බබාත් බලාගෙන අම්මත් මගේ නගින්නේත් බලාගෙන ඉතින් අපි ජීවත් වෙන අමාරුවෙන් ඇත්තටම අමාරුවෙන් මුල් දවස්වල COVID-19 එනකොට අපි හිතුවේ නැහැ මෙච්චර දුර ගියයි කියලා අපි ගත්ත කුඩා කුඩා ණය තියෙනවා මගේ රත්තරන් බඩු සින්න වෙලා ඒ වගේ ලියුම් එවනවා මිනිසුන්ගේ පෙවුනේ ලොකු හෝටල් දිහා විතරයි නමුත් අපි වගේ අසරණ ඇතුළකට හැංගිලා ඉන්න මේ දුක කියන්න අපිට කියන්න තැනක් නැහැ අපි හිතුව අද හරියයි හෙට හරියයි අපි බැලු මාසය බැලු මාස දෙකක් බැලුවා අපි මුළු දවස්වල තිබ්බ සේරම බඩු ටික අයින් කළේ ඒ විදිහටම අපි අරන් තිබ්බ මොකද ආයි හරියයි කියලා මතක් වෙනකොට ගොඩක් දුකයි හිතට होम स्टे करना है होटेल्स करना है वेड कर मिनीसुट इट वे गाइड्स ड्राइवर्स इतर मे पाराई तमिल गेडिया विकन मिनीसुट पवा आदाय दीयन गोडदने कागे तेपने मिनीसुने अनिवार्य मुखर करूपाट कैमट कदागना कम वगे हेम कर පොඩි අවන් එකක් තිබ්බේ ඇත්තටම ඒක පොඩි පොඩි කැමරට ඇති වුණත් ඒක මදි වුණා අපිට ස්ක්‍රීන් එක වගේ ලොකු වලට ඇද්දී මාත්තු වලට ඉස්සෙල්ලා එකතු කරගත්ත පොඩි මුදලක් තිබ්බා ඊට පස්සේ අපි ඒක යදෙව්වා සාමාන්‍ය ලොකු අවන් එකක් අරගෙන කර කැම හදන්න පටන් ගත්තා මේ වසංගේ තියාව කියලා බය වෙලා නැහැ මොකද මේක කරගෙන යන්න ඕන මොකද මිනිසුන් තමයි ප්‍රශ්නේ ඉන්නේ අපි බලන්න කොහොමද මේකෙන් නැගිටලා आप मैं आरंभ कर तीन प्रश्न तेक् लोन बराई फिनेंस बराई हेम बरा तेक् वेला अनिवार्य गेवन सह अनिवार्य कुहुमारी गेवन उत्साह अतारे मे कि हिता सांचार व्यापार हरियन खड़ेगर जीवते तमें बलापुर අනිවාර්යෙන් අපි ටුවරිස්ට්ලා අපිට එනවා මේක කොහොම හරි අපිට ගොඩදා ගන්න පුළුවන් කියලා අදිස්ත්‍යන් දියාගෙන අපිට ආය ඇල්ලට ඉර පායනවා කියලා මම දන්නවා